එතකොට මේ තියෙනවා ජලය වගේ ගහන මාධ්‍යයක් මේ තියෙනවා වාතය වගේ විරල මාධ්‍යයක් ගහන මාධ්‍යයකින් විරල මාධ්‍යයට කිරණ එනකොට මාධ්‍ය වෙන්න පෘෂ්ඨයේ වැදිලා අභිලම්බේ නිවතර තමයි කිරණේ ගමන් කරන්නේ මෙතන තමයි ඇත්තරම් වස්තුව තිබුණේ එතනින් තමයි කිරණ ආවේ නමුත් මෙහි ඉන්න කෙනෙක්ට මෙතනින් බලන කෙනෙක්ට පේන්නේ මේ රේඛාව දිගේ තමයි වස්තුව තියෙනවා කියලා ඒ පේන ලක්ෂයට අපි කියනවා ප්‍රතිබිම්බය කියලා එතන මේ වස්තුවේ ප්‍රතිබිම්බය තියෙන මෙතන එතකොට මේ කෝණේ අයි එහෙමනම් ඒකාන්ත කෝණ අනුව මෙන්න මේ කෝණයත් අයි වෙනවා මේ දෙකම සමාන්තර ඒකාද එකන්නේ ඒ වගේම මෙන්න මේ කෝණේ තමයි r අනුරූප කෝණ අනුව මෙන්න මෙයත් r වෙනවා බලන්න f වගේ හැඩේ කෝණ අනුව මෙයත් r වෙනවා ඔන්නෝ අපිට i එකයි r එකයි මේ වගේ ලකුණු කරගන්න පුළුවන් බලන්න අපි මේ කිරණේ වර්තනයේ සලකලා ස්නෙල් නියමයේ දැම්මොත් අපිට ලියන්න පුළුවන් නේද මෙහෙම අපි මේ උදාහරණයකට මෙහෙම ගත්තට අපි මේ දෙවන මාධ්‍ය පළවෙනි මාධ්‍ය කියලා හිතලා හැදුවොත් දෙවන මාධ්‍යෙන් තමයි පළවෙනි මාධ්‍යයේ කිරණ පිවිසෙන්නේ හරි දෙවන මාධ්‍යෙන් පළවෙනි මාධ්‍යයේ කිරණ පිවිසෙන නිසා අපි ස්නෙල් නියමයේ දානකොට දාන්නේ මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය මොකද්ද මේ දෙවන මාධ්‍යයේ වර්තනාංකය n2 වැඩි කිරීම දෙවන මාධ්‍යයේදී කෝණය පතන කෝණයනේ කියන්නේ sin i සමාන වෙනවා පළවන මාධ්‍යයේදී වර්තනාංකය කියන්නේ වාතය නම් අපි දැනට n1 කියලා දාමු n1 නම් වර්තනාංකය පළවන මාධ්‍යයේ n1 වැඩි කිරීම එයාගේ කෝණය ඒක වර්තන කෝණය sin r වලට සමාන වෙනවා ඔන්නම ලියන්න මොකද දැන් මොකද වෙන්නේ අපිට ලියන්න පුළුවන් මේ sin වල අගයන් මේ ත්‍රිකෝණයේ ජ්‍යාමිතිය භාවිතා කරලා බලන්නකෝ i1 මෙතන i තියෙනවා i කියන්නේ මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණය පාවිච්චි කරාම ලියන්න පුළුවන් මොකද මේ පාදය දන්නවා මේ පාදය මේ පාදය මේ පාදය mn මේ පාදය mo මේ පාදය on ඒ අනුව අපි ලිව්වොත් එහෙම sin i එන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරණය. නමුත් අපිට මේකෙදි sin ගත්තොත් මෙන්න මේ පාදයෙන් තමයි ලියන්න වෙන්නේ. එතකොට මේක සුළු කරගැනීමේ අපහසුතාවයක් තියෙන නිසා අපි මෙන්න මෙහෙම උපකල්පනය කරනවා. i කියන කෝණය කුඩා කෝණ වුණොත්. ඒ වගේම r කියන කෝණයත් කුඩා කෝණ වුණොත්. කුඩායි නම් මොකද වෙන්නේ ඒ කියන්නේ කුඩා වෙනවා කියන්නේ මෙන්න මේ ලක්ෂය පුළුවන් තරම් මෙතනට කිට් වෙනවා කියන එක කිට් වෙන i r කුඩා වෙනවනේ එහෙම කුඩා කෝණ වෙනවා නම් අපිට පුළුවන් sin i කියන එක ගත්තත් එකයි ඒ වගේම tan i කියන එක ගත්තත් එකයි ඒ වගේම රේඩියන් වලින් i ගත්තත් එකයි කියලා ගන්න පුළුවන් මේ තුන් දෙනාම සමානයි කුඩා කෝණ සඳහා. එතකොට ඒ වගේම තමයි r වලට ගත්තත් ඔහොමයි. ඒක නිසා අපි මේක පොඩි වෙනසක් කරලා ලියනවා n2 බෙදීම sin i කිව්වත් tan i කිව්වත් එකයි කියලා අරගෙන sin i වෙනුවට දානවා tan i. කුඩා කෝණ කියලා සලකලා. n1 වැඩි කිරීම sin r වෙනුවට දානවා tan r. r උත් කුඩා කෝණයක් කියලා සලකලා. දැන් අපිට පුළුවන් මේ tan i tan r මේකේ තියෙන දේවල් භාවිතා කරලා ලියන්න. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේනේ. tan i කිව්වම සම්මුඛ පාදයේ වෙන්නේ mn බද්ධ පාදයේ එන්නේ mo. mn බෙදීම mo. සමානයි n1 වැඩි කිරීම tan r කියලා කියන්නේ mn බෙදීම mi mn බෙදීම mi
ඔන්නෝම ලියන්න පුළුවන්. ඔහොම ලියලා අපිට මේකේ mn එකක් mn එකට කපන්න පුළුවන්. සමාන ලකුණු දෙපැත්තේ උඩයි උඩයි යටයි යටයි කපන්න පුළුවන්. උඩ පදේ සමාන මේක හරහට වැඩි කළාම උඩට යටට වෙලා කැපිලා යනවා. දැන් අපිට මෙයාව ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. බලන්න n2 ඔහොමම ලියලා n1 මෙහෙම ලියපුවා. සමානයි mo උඩට යනවා. බෙදීම mi යටට යනවා. අපි දන්නවා මෙන්න මේ විදිහට n2 බෙදීම m1 කියලා වර්තනාංගයක් තියෙන වෙලාවකදී මේ වර්තනාංගය ලියන්න පුළුවන් අපිට 1 n2 කියලා. මතකද? පළවන මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංගය ලියන්න පුළුවන්. මේක මාරු කළා නම් ඉතින් අපි ලියන්නේ. දැන් ආලෝක ප්‍රවේගයයි තරංගායමයි ලියනකොට ඒ විදිහමයි ලියන්නේ. 1 n2 කියන්නේ c1 බෙදීම c2 lambda 1 බෙදීම lambda 2. හැබැයි වර්තනාංගය ලියනකොට ඒක මාරු කරලා ලියන්නේ. ඒක ලියන්නේ එතකොට n2 බෙදීම n1 තමයි ඒක n2 කියලා ලියන්නේ. ඉතින් ඒක සමාන වෙනවා. මොකද්ද මේ තියෙන්නේ? mo කියලා කියන්නේ මෙන්න මේ වස්තුවට තියෙන දුර. වස්තු දුර. අපි ඒකට නමක් කියනවා. මේ තියෙන ගාණේ හැටියට අපි කියන්නේ මේකට සත්‍ය ගැඹුර. ඇත්තටම කොච්චර ගැඹුරකින්ද මේ වස්තුව තිබුණේ කියන එක තමයි සත්‍ය ගැඹුර කියලා කියන්නේ. MI කියන්නේ පේන විදිය ප්‍රතිබිම්බේ දියන් දැන. අපි ඒකට කියනවා දෘශ්‍ය ගැඹුර කියලා. පේන විදියට ගැඹුර. දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර තමයි 1n2 කියලා කියන්නේ. මෙන්න මේ සමීකරණය අදා ගන්න පුළුවන් වෙන්නේ. සරල දේවල් ටිකක් තියෙන්නේ. මේ විදිහට උපසහන ඇදලා වස්තුව තියෙනවා මෙතන, ප්‍රතිබිම්බේ තියෙනවා මෙතන. මේකේ අදාළ දේවල් ලකුණු කරගත්තා. I මේකට සමානයි, R මේකට සමානයි කියලා ලකුණු කරගෙන මේ ස්නෙල් නීමේ දාන්න. දෙවන මාධ්‍ය වර්තනාංගය වැඩි කිරීම සයින්නයි. පළවන මාධ්‍ය වර්තනාංගය වැඩි කිරීම සයින්නා. දාලා සයින් කියන එක ආසන වශයෙන් සමානයි කියලා ගන්නවා tan වලට කුඩා කෝණ සඳහා. tan වලටයි tan i වලටයි tan r වලටයි ආදේශ කරනවා. ආදේශ කළා එන උත්තරේ n2 බෙදීම n1 උත්තර කරාම අපිට එනවා ඒක ලියන්න පුළුවන් 1 n2. පළවන මාධ්‍යට සාපේක්ෂව දෙවන මාධ්‍ය වර්තනාංගය කියන්නේ නම් සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර. එතකොට දෙවන මාධ්‍යේ නම් පළවෙනි මාධ්‍යයට කිරණයක් ගමන් කරනකොට, කියන්නේ ගහන මාධ්‍යයක නම් පිරල මාධ්‍යයට කිරණයක් ගමන් කරනකොට ඒ වස්තුව එසවිලා පේනවා. ඒ එසවිලා පේන ප්‍රමාණය හොයා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙයා. ඔන්න ඕක තමයි අපි මේකෙදි දැනගන්න ඕනේ දේ. මේ ගානේ තියෙන්නේ මාළුවෙක් ඉන්නවා ජලාශයක, ජලයේ වර්තනාංගය 4 බෙදීම 3යි 12 සෙන්ටිමීටර ගැඹුරයි. මේ ඉහළ ලක්ෂයක ඉඳන් කෙනෙක් නිරීක්ෂණය කරනවා මේ මාළුවා. මාළුවා ඇත්තනම් පේන්නේ කොච්චර ගැඹුරින්ද කියලා තමයි අහන්නේ. දෘශ්‍ය ගැඹුර අහන්නේ. මෙයාට පේන ගැඹුර. එතකොට මෙතන තියෙන මාධ්‍ය ජලය සහ වාතය. එතන ජලය තුල තමයි මාධ්‍ය මේ මාළුවා ඉන්නේ. ඒ නිසා ජලයේ වර්තනාංගය තමයි අපි දාන්නේ එළිය මාධ්‍යට සාපේක්ෂව. වාතයට සාපේක්ෂව ජලයේ වර්තනාංගය සමානයි. සත්‍ය ගැඹුර වෙදීම දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර කියන්නේ 12යි. පේන ගැඹුර තමයි හොයන්න ඕනේ. x. එහෙනම් ANW කියලා කියන්නේ කෙලිම ජලයේ වර්තනාංගය. නැත්තම් අපි ගත්තොත් NW වෙදීම එන්නේ. ඒ කියන්නේ 4 වෙදීම 3 වෙදීම 1යි. ඒ කියන්නේ ජලයේ වර්තනාංගය සමානයි. එහෙනම් 12 වෙදීම 1 සමානයි 4 වෙදීම 3 වෙනවා. 12යි 4යි කැපෙනවා 4 වරක් වලින්. එහෙනම් 3 වරක් 3 9යි. x කියන්නේ 9 සෙන්ටිමීටර කියලා. මේ x කියන්නේ අපිට පේන ගැඹුර. නැත්තම් දෘශ්‍ය ගැඹුර. ඒකෙන් අදහස් වෙනවා හැමතිස්සෙම මෙයාගේ සෙන්ටිමීටර 3ක් ඉස්සලා තියෙනවා. ඒ කියන්නේ 12න් 4න් 3ක් තමයි. 4න් 1ක් තමයි ඉස්සෙන ප්‍රමාණය. ජලයේ සහ වාතයේ මාධ්‍ය සඳහා මෙන්න මේක නියතයක්. මේක තමයි ගන්න. මේ තියෙන්නේ සත්‍ය ගැඹුර. ඒක වැඩි කරාම 4න් 1කින් කොච්චරක් ඉස්සෙනවද කියලා එනවා. එන්න මේ සංසිද්ධිය අපිට භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන සමාන්තර පැති තියෙන
පාරදෘශ්‍ය මාධ්‍යයෙන් සිදුවන වර්ධනය අපි මේකේ ගන්නවා උපකල්පනය කරනවා වීදුරු කියලා වීදුරු වාතය නම් මේ පහළම ලක්ෂයක ප්‍රතිබිම්බය කොහෙද හැදෙන්නේ කියලා අපි හොයන්න ගියොත් මේ වස්තුවෙන් යන කිරණ ගිහිල්ලා වැදිලා අභිලම්බේ නිවතර ගමන් කරනවා එතකොට මේක පේන්නේ මෙතන තියෙනවා වගේ එතන මේ තමයි දෘශ්‍ය ගැඹුර සත්‍ය ගැඹුර තමයි මේ දේ එතන සත්‍ය ගැඹුර T වෙනවා දෘශ්‍ය ගැඹුර T වලින් D අඩු කරාම එන උත්තරේ D කියන්නේ දෘශ්‍ය විස්ථාපණය මෙයාව හොයන්න තමයි අපි යන්නේ අපි කරන්නේ වර්තනාංකයේ සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියලා දානවා මේ වර්තනාංකය කියන්නේ වාතයට සාපේක්ෂව වීදුරුල වර්තනාංකය එතන සත්‍ය ගැඹුර කියන්නේ MO දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ MI MO වලට T දානවා MI වලට T වලින් D අඩු කරලා මේ ඉතුරු වෙන ටික දානවා අරහට වැඩි කරාම NT දින ND සමානයි T අපි බලාපොරොත්තු D හොයා ගන්න එක D යුක්ත කරනවා D යුක්ත කරාම එනවා T වරක් එක ඍණ 1 යට එන. එතන මේ සමීකරණය භාවිතා කරලා අපිට පුළුවන් ඝනකම දීලා තියෙන වෙලාවට කොච්චර දෘශ්‍ය විස්ථාපනයක් එනවද කියලා බලන්න. අපි උදාහරණයක් විදිහට වීදුරු ගත්තා. වීදුරු වර්තනාංකය 1 3 බෙදීම 2යි. එතන වීදුරු වර්තනාංකය උඩයට මාරු කරලා මෙතන දාන්න ඕනේ. 1 බෙදීමෙන් නිසා. එතන 2 බෙදීම 3 කියලා දැම්මම 1න් 2න් 3 2 බෙදීම 3ක් අඩු කරාම 3න් 1ක් වෙනවා. ඒ කියන්නේ අපිට සරලවම මතක තියාගන්න පුළුවන් ක්‍රමය තමයි. මොකද්ද? වීදුරු වලදී නම් ඝනකම දීලා තිනකොට ඒක 3න් 1ෙන් වැඩි කරාම දෘශ්‍ය විස්ථාපනය හොයන්න පුළුවන්. ජලයේදී නම් 4න් 1ෙන් වැඩි කරාම දෘශ්‍ය විස්ථාපනය හොයන්න පුළුවන්. මේ තියෙන්නේ මාධ්‍ය කීපයක් තියෙන වෙලාවක වස්තුවක් තිබ්බොත් මේකෙදි සිදුවෙන මුළු දෘශ්‍ය විස්ථාපනය අහලා තිබුණොත් අපි මේ එක එක මාධ්‍ය වෙන වෙනම වාතය තියෙනවා කියන සලකලා 3 දෙනාගේ දෘශ්‍ය විස්ථාපන වෙන වෙනම හොයලා එකතු කරගන්න. ඒ වගේම මේ වගේ වෙනත් මාධ්‍යයක් වාතයේ තියෙනවා වස්තුව තියෙන්නේ වාතයේ තුලමයි ටිකක් ඈතින්. ඒ වගේ වෙලාවට දෘශ්‍ය